ඒන් දරුවනන්නේ අදමන් කතා කරන්න බලාපොත්වන ටක ජාමතය සම්බන්ධ ගනිත ගටලුවවා. මෙන්න මේක ඇවිල්ලාේ ජාමිතිය තුළ තියන ප්‍රති්‍යක්ෂ කියන කොට සිතමයි මේ විසඳන්න ඕනි ම උත්සාහ කරනවාද ජාමිතික ගැටලුවක් විසඳන කොට. කොයි කොයි දියට හිතන්න්න ඕනෙ කියනෙ පොඩ්ඩක් පැහදිි කර දැම් බල දත්යක් අපිට ැත්තම් ානය නොදී තින විස්්‍රටික. AB වලදිගවලදිගට සමානයි. ඒකන් ඒ දික කියන්නේ මෙත නිදම් මෙතැන්ට තියෙන දිග. වල දිගක කියන්නේ මෙත නිදම් මෙතැට තිය දිගට සමායි.ඉත ඒගොල්ල මට පෙන්න්න කියලා කියනවා. ඒ. රේකාවිදිග B. රේකාවෙදිගට සමානයි කියලා. මේ බලන්නකු දැන් අපිට ගාන දිීලා තියෙනවාAB. රේකා විදිගCD රේකා විදිගට සමානයි. මෙ මෙහමෙ ටක් ගලා මවා ගන්නඩ තරදිය. රද ඇටිකක් යනොහෙමවා ගන්න ඒ ැටි දෙකේ දාලා තියනවා මේ පත්තපොතේ සහල් කිලෝකුයි පැත්තේ පරිප්පුකලෝකුයි තියනවා දැන් රාදියක කොමද යෙන්නේ ලස්සනට සම බරව තියනවා මේ පැත්තට එකතු කරනව තව අපි එහිතමකු සනි කිලෝ එකක්. මේ පැත්තටත් ගිහින් එකතු කරනවා සනිිකිලෝ එකක්. දැන් තරාදියමකොද වෙන්න පැත්තටම එකතු කළේ කිලෝ එක කිලෝ එක හින්දා. තරාදිය තව මත් සමබරව තියනවා. ඒ වෙන්නවෙන්න මෙහෙ එකක්. මේ බලන්නක සර්ම ගාන මෙහමදන්න. AB වලදිග Cඩ වලදිගට සමානයි. කෞුද කියන්න ගානේ දීල තියනෙකා. අන්න එතකොට මේ ජාමිතික ගනන් හදනකොට අපි එකට දාළ හේතුවලියන්න ඕනි. ඇයි එහෙම වෙන්නේ එක්කොදී ඇත එහෙම නැත්තන් අපි යෝකට පාවිච්චි කරනව තව වචනයක් දත්තේ. ඔය දෙකෙන් එකක් එකට හේතුව. දැන් මම කල්පනා කරනවා. මේ ABC.AB. කියනෙකාව කොහොමද A. බවට පත් කරන්න. ABC.AB. රේකාව, A රේකාව බවට පත් කරන්නේ කොද දැ බලන්න මකො වෙලා තියනෙ කල ABAC කරන්න මදිකෞුද ABC.BC. එනම් ඒ Bට එකතු කරන්න ඕනෙ කවුද B.BC. ඒවගේම මේ Cඩ කියන ඔහොමද බලන්නD බවට පත් කරන්නේ එතැන් තත් මදි BC. එහනම් සමාන රාශීන් වලට සමාන රාශීන් එකතු කළ හම පුතේ. ලැබෙන රාශීන්ද සමානවේ කියලා ප්‍රත්‍යක්ෂයක් අපි ගෙන ගන්නවා. එනන් ඒ ප්‍ර්‍යක්ෂය එක ටප්ලයි කරන්න. ABCABට එකතු කරනවා අන්න අර ABCBC. ඇයි B.BC එකතු කරන්න ABCABට BBC එකතු කළොත් තමයි A C කියන කොටස හැදෙන්නේ අන්න. අර අන්තිම උත්තරේදි හබලාගෙන තමයි කවු දෙකතු කරන්නේ කියන එක සැලසුම් කරන්නේ. මේ බලන් ABCAB සහසඩවලදිග සමානයි? තිබිච්ිහින්ද දෙ පැත්ටම B.BC එකතු කරනවා, සමානරාශීන් වලට එකම රාශියය එකතු කළහම මෙන්න මේ ලැබෙන රාශීන් දෙක සමානයි මොකක්කින් ද ප්‍රත්්‍යක්ෂ හින්දා. එතව AAB දන .BC කවද හැදන්නේ AAC හැදන්නවා. එවගේ Cඩ ධන B.C. කවද හැදන්නේ BD හැදන්නවා. ඉතිං ඔය ඇවිල්ලා ජාමිතිය තුළතියන සරලම ගැටලවා. පුළුවන්න්නම් මුල මැද අග හරියට ගලපගන්න දරුවෙකට. ජාමිතිය තමයි ඒක තියන ලේසිම කොටසවෙන්නේ